ඒකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. සුනන්ද සාල කෑල්ලේදීම අම්මාට ධනෝභ වැන්දේය. කාලාන්තරයකට පසු ප්‍රියංවදාගේ අම්මාගේ දෙනෙතට කඳුලක් නැගිනි. තුනුරුවන් සරණයි පුතේ. ඇයි කීවේ උගරිනේ? මං අම්මේ සුනන්ද, ප්‍රියා අම්මට කියලා ඇති. වර්ෂා පුතාවද තුරුල් කරගෙන සතුටු කඳුලින් බලා උන්නාය. තම දුප්පත් සොයුරගේ ජීවිතේට හොඳක්ම වෙන බව ඇය ඉවෙන් මෙන් දැනගත්තාය. දන්නවා පුතා, ඉඳගන්න. අම්මත් එක්ක චුට්ටක් කතා කරන්නත් එක් ආවේ. අයියා ඉඳගන්නකෝ, කතා කරන්න බැරුව ඇදැන්. වර්ෂ ආදරෙන් කීවාය. පොඩ්ඩ නිදි නෑ නේද නංගි? මාමියෝ බලන්න ඇහැරලා ඉන්නවා නේද මගේ පැටියෝ? සුනන්ද හිටගෙනම කොල්ලාගේ හිස අත ගෑවේය. යං, අයියට බොන්න මොනාරි හදන් එමු. වර්ෂා පියංවදාව ඇදගෙන කුස්සි කෑල්ලට ගියාය. කෙල්ලගේ මුහුණ අද මල්වත්තක් වෙනිය. පුතාව දීපං කෙල්ලේ, ප්‍රියංවදා කිවි අඩමින් මෙනි. ඇයි මේ? වාශාදරෙන් ඇසුවාය. කෙල්ල කතා කළේ නැත. උඹ ගොඩා සතුටින් නේද ඉන්නේ? ප්‍රියංවදා දැස්සල කඳුළු පුරවාගෙන හිස වෙනවාය. රැට කතා කරමු, උඹට නරකක් වෙන්නේ නැහැ. එයා කෙල්ලේ ගොඩක් හොඳ කෙනෙක්. මං දන්නවා ප්‍රියා, දැන් අඩන් නැතුව ඉඳපන්. වාෂා පුතාව ප්‍රියංවදා අතට දී තේ හදන්නට ගත්තාය. සුනන්ද දුප්පත් අම්මා දෙස බලා උන්නේ ඔහුගේ නැති වූ අම්මා දෙස බලා ඉන්න බඳුවය. මං අම්මේ අන්නාදපුර නෙමේ, කුරුණෑගල මාවතගම. තාත්තා පුංචි කාලෙදිම නැති වුණා. අම්මා විතරයි උන්නේ. ඒ ලෙවල් ගන්න කාලෙදි අම්මත් නැති වුණා. ඊට පස්සේ මං තනි වුණා. ඔහු කතා කළේ අවංක කඩන්නේ. පස්සේ අම්මේ ඩ්‍රයිවර් කෙනෙක් විදියට වැඩ කළා. ඊටත් පස්සේ තමා හෙමීට වෑන් එකක් අරන් කුලි හයර් දුවන්න ගත්තේ. ටික ටික අමාරුවෙන් නැගිටලා තමා මේ කැබ් සර්විස් එක දාගත්තේ. පුතාට අද සතුටු වෙන්න පුළුවන්නේ අම්මා තාත්තා නැතුවත් මේ තත්ත්වයට ආවා කියලා. ඔව් අම්මේ, ඒත් හැමදාම තනියම ඉන්න බෑ. ගොඩක් කාලයක් වුණා. ජීවිතයේ තීරණයක් ගන්න සෑහනකල් බලන් උන්නා. ඉතින් පුතේ, ප්‍රියාව දැකපු දවසේ ඉඳලා මං උන්නේ යාගෙන හරි පැහැදීමෙන්. අම්මයි කෙල්ලෝ දෙන්නයි කොච්චර අහිංසක විදියට ජීවත් වෙනවද කියලා මං දැක්කා. මටත් අම්මේ ඕන උනේ එහෙම අහිංසක තැම්පත් ජීවිතයක්. ලොකු කලබල ජීවිතයකට මාත් ආස නැහැ. අපි තණ්හාතුපුරේට එද්දි පුතේ අපිට ගොඩක් දේවල් නැති වුණා. මට ප්‍රියා කිව්වා අම්මේ, මොනවා නැති වුණත් ඔයාගේ දුවගාව හරි අහිංසක මනුස්සකමක් තියෙනවා. මේ කෙල්ලෝ දෙන්න ගාවම සුනන්ද කියනා දේවල් කුස්සීනා කෙල්ලෝ දෙන්නාටම ඇසේ. පුංචි ගෙදර ගඩොල් බිත්ති වලින් ඒ හඬ දෝංකාර දෙයි. මං අම්මට කෙලින්ම කියන්නම් අම්මේ.
මං ප්‍රියාව කසාද බඳින්න කැමති. අම්මට පුළුවන් නම් ඔයාගේ පොඩි දුවව මට දෙන්න. ප්‍රියංවදාගේ දෑසින් කඳුලක් වැටිනේ. වාෂා කෙල්ලගේ හිස පිරිමැත්තාය. මං මොකට විරුද්ධ වෙනවද පුතේ? මට කෙල්ලට ලොකු සැපක් දෙන්න නම් බැරි වුණා. ඒත් මං පුළුවන් විදියට යාව හැදුවා. දෙන්න කතා කරගෙන හොඳ විදියක් කරන්න. මට පුතාව විශ්වාසයි. ඒ විශ්වාසේ මං ජීවිත කාලෙම රකින්නවා අම්මේ. ඔයාගේ දුවට දුකක් දෙන්නේ නැහැ. අපිට පුතේ ලොකු දෙයක් කරගන්න නම්. නෑ අම්මේ, ලොකු දෙයක් කරලා මාත් කාට කියන්නද? අපි සුළුවට ගමු. ප්‍රියා කිව්වා අම්මවයි නංගිවයි පුතාවයි දාල යන්න බෑ කියලා. මාත් ආස අම්මේ එකටම ජීවත් වෙන්න. තනියම ජීවත් වෙලා මට අප්පිරියයි. වර්ෂාට ඇත්තටම සතුටක් දැනුනි. මෙහෙමම කොල්ලෝ කැමතිවන්නේ නැත. මාත් ප්‍රියාව වැඳලා මේ ගෙදරම ඉන්නම්. මටත් එතකොට පවුලක් තියෙනවා. අම්මෙක් නංගියෙක් පුතෙක් ඉන්නවා. සුනන්ද කියද්දි අම්මා කඳුළු පිසදා ගත්තාය. වර්ෂාත් ඒක රැගෙන ආවාය. බතුත් කන්න දෙන නිසා මං අයියට ඉඟුරු ප්ලේන්ටියක් විතරයි හැදුවේ. වර්ෂා කියද්දි ඇගේ දැස් තෙත්තිය. අම්මේ පොඩි දුවේ, අපි පුළුවන් ඉක්මනට මේක කරමු නේද? සුනන්ද අයියත් මොකටද දැන් පිටතැනක ඉන්නේ නේද අයියේ? හෙට වුණත් මං කැමති නංගි. අයියා එන්න, අපි අයියේ ඔයාව පුංචි දෙවියෙක්ව බලාගන්නවාගේ බලාගන්නම්. එච්චරයි කෙල්ල වෙනුවෙන් මම කියන්නේ. වාෂාට ඔය ටික කියද්දි ඇඬුනේ. මාත් නංගි ඔය හතර දෙනාව එහෙමම බලාගන්නම්. අපි එකට ජීවත් වෙමු. අපි ඉක්මනටම කරමු අම්මේ. මට කේන්දර යන්න නෑ අම්මේ. උපන් වෙලාව තියෙනවා. මං දෙන්නම් අම්මා හොඳ වෙලාවක් බලන්න. අපි කසාදේ රෙජිස්ටර් කරලා පොඩි කෑමක් දීලා ඒක කරමු. එහෙම හොඳයි පුතේ. පොංචිට හරි අයියේ පෝරුවේ චාරිත්‍ර ටික කරමු. කියලා තාස ඇතිනේ. මා තාසයි. අනුරාධපුර පොඩි හෝටලේක ඒක කරන්න පුළුවන්. සුනන්ද කියද්දි ප්‍රියංවද ගඩොල් බිත්තියට බරව බලාගෙන උන්නාය. තමාට කෙල්ල කිව්වාක් මෙන් පුංචි දෙවියෙක් ලැබුණු බව ඇය දැන් දනි. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.